අයිබුවන් සැමට කලින් සත්‍ය හරියටම කියන්නේ සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේ කලා යටිගම්මන ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත රත්නපුර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා සාධිතින් 640ක් වාර්තා වී ඇති බව බලත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි. ස්වයං නිරෝධායනයට යොමු කර සිටි වෛද්‍යවරයෙක් සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කර රෝගීන්ට ඖෂධ ලබා දෙයි. ලබන 26 වනදා සිට ජනවාරි 19 වනදා දක්වා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය. කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරින් ඉල්ලා ඇති මූල්‍යාධාර ලබා දෙන ලෙසට අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කිරීමට මම සූදානම් සජිත් කියයි. දයාසිරිගෙන් නත්තලට කිතුනුවන්ට තෑග්ගා. ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරටින් තවත් කොරෝනා මරණ පහක් පිළිබඳව අද උදැසන වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ කුස ඇති බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. අද උදැසන වාර්තා වූ මරණ අතර වැලිකඩ බන්ධනාගාර රැඳවියෙක්ද සිටින බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. අනෙක් මරණ හතර අතරට කොළඹ 10, කොළඹ 15, මග්ගොන සහ දර්ගා නගරයේ පදිංචිකරුවන් ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින මෙරටින් නව කොරෝනා ආසාදිතින් 364 දෙනෙක් හඳුනා ගැනුණා. ඒ අනුව දිවුලපිටිය, පැලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවල සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 33,950 ඉක්මවා ගියා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 37,600 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඒ අතරින් පූර්ණ සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 28,680 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගියදා හඳුනාගත් කොවිඩ් ආසාදිත තලවකැලේ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සෞඛ්‍ය අංශය කටයුතු කළා. කරවනැල්ල රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි කන්නන් තොට පදිංචි පිරිමි පුද්ගලෙක් පසුගිය 20 වනදා මිය ගොස් තිබෙනවා. මේ මරණයේදී ඥාති ඉදිරිපත් වුණේ නැහැ මේ දේහ බාරගැනීම සඳහා. ඒ නිසා අපි දුන රජය වේදමින් දේහ ආදාහනය කරන්න. ඒත් එක්ක මම ප්‍රදේශවාසී ජනතාවෙන් ඉල්ලා සිටිනවා මේ හා සම්බන්ධ කාරණු කාරණා කියනකොට මේ රෝගිය මේ මොහොත ගනුදෙනු ආකාරය පිළිබඳව අපිට තවම නිශ්චිත තොරතුරක් හොයාගන්න බැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ප්‍රදේශවාසීන් කරුණු නියමිත කරුණු අපිට ලබා නොදීම. ඒ නිසා ඊටම කාරණු ඉල්ලා සිටිනවා ප්‍රදේශවාසී ජනතාවගේ අපිට නිවැරදි කරුණු ලබා දෙන්න. රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වන විට කොරෝනා රෝගීන් 640ක් වාර්තා වී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කණ්ණංගර මහතා පවසනවා. දැනට කොවිඩ් සම්බන්ධව ගත්තොත් මේ වසංගතයේ පළවෙනි රැල්ලත් එක්ක සංසන්දනය කළ බලපුවාම රත්නපුර දිස්ත්‍රික්කයේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරනවා. මේ දෙවැනි රැල්ලේදී පළවෙනි රැල්ලේදී 18ක්ව තිබුණු ඒ ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 640ක් බවට පත් වෙලා තිබෙනවා. මේ රත්නපුර දිස්ත්‍රික්කයට ආසාදිතින් සම්බන්ධ වුණේ කවිසාවෙල්ල සමග සම්බන්ධව තියෙන ඇහැලියගොඩත් කිරියැල්ල කුරුවිට වැනි ස්ථානවල විශේෂයෙන්ම ඒ තියෙන ඇඟලුම් කර්මාන්ත එක්ක සම්බන්ධව තමයි මේක වැඩි වෙලා තිබෙන්නේ. මෙම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් රත්නපුර නගරසභා සීමාව තුළ පමණක් PCR පරීක්ෂණ 700ක් සිදු කර ඇති බවයි කපිල කණ්ණංගර මහතා ප්‍රකාශ කළේ. නාවලපිටිය නව කුරුඳුවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය උලපනේ නගරේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දැමීමට නාවලපිටිය නව කුරුඳුවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් වන අතර එම වෛද්‍යවරයා නාවලපිටිය පල්ලේගම COVID-19 වෛරසය ආසාදනය වී දැනට නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටින ආසාදිතයෙකුගේ ළඟම ආශ්‍රිතයෙකු වන බවයි නාවලපිටිය නව කුරුඳුවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුෂාර මහතා ප්‍රකාශ කළේ. අදාළ වෛද්‍යවරයාට ස්වයන් නිරෝධායනයට යොමු වන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා දුන් උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරමින් ඔහුගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කර රෝගීන් පරීක්ෂා කර ඖෂධ නිකුත් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ. පවතින වසංගත තත්ත්වයත් සමග දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දින දිවයිනට පැමිණියා. ඔවුන් PCR පරීක්ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. ලබන 26 වනදා සිට ජනවාරි 19 දක්වා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගස්සු අය නොකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන අරිප්පුව නව සංගමිත්තා සිල්මාතා පුහුණු අභ්‍යාස ආයතනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරුණා.
සිල්මෑණියන් වහන්සේගේ ත්‍රිපිටක ධර්ම ඥානය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කළ මෙම පුහුණු ආයතනයේ දින 7ක නේවාසික පුහුණුව සඳහා සිල්මෑණිවරුන් 30 දිනකට පමණ අවස්ථාව හිමිවනවා. පාඨමාලා අධීක්ෂණය මෙහෙයවීම සහ දේශන කටයුතු අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවනු ලබනවා. මීට අදාළ සියලුම පහසුකම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සලසා දී තිබෙනවා. ත්‍රිපිටක අත්වල සහ විද්‍යුත් ත්‍රිපිටක ටැබ් යන්ත්‍ර 30ක් කඩවල නන්දරතන හිමි සහ කොත්මලේ කුමාරකසප හිමි විසින් මෙම පුහුණු ආයතනයේ ප්‍රයෝජනීය සඳහා අග්‍රාමාත්‍යවරයාට බහර දීමද මෙහිදී සිදු වුණා. මෙම අවස්ථාවට මහ සංඝරත්නය ඇතුළු මෙහෙණින් වහන්සේ වැඩම කර සිටියා. කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරින් ඉල්ලා ඇති මූල්‍යාධාර ලබා දෙන ලෙසට අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් සිදු කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍යමකට එක් වෙමින් අද වන විට අපට දැනගන්නට ලැබිලා තිබෙනවා රජය විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ණය පහසුකම් ඉල්ලා තිබෙනවායි කියලා අපේ රටටත් වැක්සීන් ලබා ගන්න. නමුත් කනගාටුවට කාරණාව ඒ මාතෘකාව පිළිබඳව රජයේ වැඩි අවධානයක් තිබුණේ නැහැ. අද වන විට ප්‍රමාද වෙලා හෝ රජය එන්නතක් ලබා ගැනීමේ ක්‍රියාදාමයට ඇතුල් වෙමින් තිබෙනවා. එය සතුටට කරුණක්. එය වැදගත් දෙයක්. විශේෂයෙන්ම සමගි ජන බලවේගීය විපක්ෂයක් හැටියට අපි ඉල්ලීම් කරනවා ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් එන්නත් ලබා ගැනීම උදෙසා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලුම් කරන ඒ මූල්‍ය පහසුකම් ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා. ලෝක බැංකුව හෝ වේවා, ආසියානු සංවර්ධන බැංකුව හෝ වේවා, ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වේවා, ඔය හැම ආයතනයකින්ම අපි ඉල්ලීම් කරනවා ශ්‍රී ලංකා රජය එන්නත් ලබා ගැනීම උදෙසා ඒ ඉල්ලුම් කරන මූල්‍ය පහසුකම් ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා. ලබන 26 වනදා සිට ජනවාරි 19 දක්වා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ගොඩබැමීම සහ නවතා තැබීමේ ගස්තු අය නොකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. විදේශ ශ්‍රම බලකායි ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට විදේශ විනිමය ගෙනෙන සුවිශේෂී කණ්ඩායමක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඔවුන්ට යම් කිසි විදිහේ වාසිදායක වන තත්ත්වයක් එහෙම නැත්නම් ඔවුන්ට වඩා දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් හැටියට මාරු කරන සෑම ඩොලරයකටම වර්තමානයේ මිලට වඩා රුපියල් 2ක මිලක් ලබා දීමට දල්ලා අමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබලා දීලා තිබෙනවා. සංචාරක ඇමතිතුමා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කිරීමෙන් පසුව නියම ව්‍යාපෘතියක් හැටියට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර නැවත ආරම්භ කිරීම පිණිස සංචාරකින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය අවස්ථා ලබා දෙන්නට වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන දෙසැම්බර් මාසේ 26 වෙනිදා සිට ජනවාරි මාසේ 19 වෙනිදා දක්වා නියම ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කරන්නත් කටයුතු සූදානම් කරලා තිබෙනවා. එම කාලය තුලදී ශ්‍රී ලංකාවට සංචාරකයන් සහ ගුවන් සේවා නැවත ගෙන්වා ගැනීම පිණිස විශේෂ සහනයක් ලබා දෙන්නට ගොඩබෑම සහ නවතා තැබීමේ ගාස්තුව 2020 දෙසැම්බර් මාසේ 26 වෙනිදා සිට ජනවාරි මාසේ 19 වෙනිදා දක්වා අහෝසි කරන්නට අය ගාස්තුව අය නොකරන්නට සංචාරක ඇමතිතුමන් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබුණා. යටතේදී කටුනායක සහ මත්තල ගුවන් තොටුපළත් රත්මලාන ගුවන් තොටුපළ ඇතුළේ ගුවන් තොටුපළවලට දේශ ගුවන් සේවා විසින් පැමිණෙන ගුවන් යානා සඳහා සේවා සඳහා ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තුව අය කිරීමකින් තොරව එම කටයුතු සිදු කරන්නට අවශ්‍ය කැබිනට් අනුමැතිය ඊයේ ලබා දීලා තිබෙනවා. එළඹෙන නත්තල වෙනුවෙන් දේව මෙහෙයන් පැවැත්වීම සඳහා දේවස්ථාන වෙත දේශීයව නිෂ්පාදිත රෙදිපිලි ලබා දීම දේශීය ඇඟලුම් නිෂ්පාදිත රාජ්‍ය අමාත්‍ය දයාශ්‍රී ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මේ නත්තල සමරන මොහොතේ ලංකාවේ අති උතුම් මැල්කම් රංජිත් කාදිනලින් පාන් ඇතුළු ලංකාවේ බිෂප් උන්නාන්සේලා 15 දිනකට දේශීය අත්‍යන්තර රෙදිපිලි වලින් නිෂ්පාදනය කරපු නත්තල් දිනේ තින දේව මෙහෙයන්ට අවශ්‍ය කරන සියලුම ඇඳුම් ආයිත්තම් ප්‍රමාණය අපි ලබලා දුන්නා. ලංකාවේ දින දිස්ත්‍රික්ක 15ටම ආවරණය වෙන විදිහට මේ වැඩපිළි අපි සකස් කරලා තියෙනවා කාදිනල ලොතුමාණන් ඇතුළු. ඉදිරියේදී ඔබතුමාලා වෙනම තරග කරනවාද බලස් සභාව? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දීලා හදපු ජනාධිපතිතුමා අපේ ඉන්නේ. අපි හදපු ආණ්ඩුව මේ තියෙන්නේ. ඒ නිසා ඒ ආණ්ඩුව තුළ සිද්ධ වෙන කෙනෙලිකම් වලට පිළිතුරු දෙන්න ඕනේ මේ රටේ ජනතාව. අපි පක්ෂයක් විදියට નિවර්ධිව අපි හදපු බලවේගත් එක්ක කෙලින් වැඩ කරන අපි කවදාවත් සල්ලි වලට තනතුරු වලට පක්ෂේ පාවා දීලා නැහැ. කවදාවත් අනාගතේ පාවා දෙන්නෙත් නැහැ.
කොවිඩ් වසංගතයේ මැඩපැවැත්වීම සඳහා වහාම පසුබිබරමක් සිදුකර ඊට නිසිපිලියම් ආණ්ඩුව විසින් සිදුකළ යුතු බව ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහල් අබේසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍යමකට එක් වෙමින්. මේ වෙලාවේ අපිට රටක් හැටියට අපිට කරන්න පුළුවන් මෙතෙක් අපි හඳුනාගෙන තියෙන බොන ඕන රෝගවලට ගුදුරු වෙලා ඉන්න අය මේ මරණයෙන් වළක්වා ගන්නට නිශ්චිත ක්‍රියාමාර්ග ගන්න. මම හිතන්නේ රටක් හැටියට රජයේ හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට මේ රෝහල් පද්ධතිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව බැරෑරුම් සාකච්ඡාවකට යන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් මේ දැන් කරන ක්‍රමයට කරලා සමහර විට ඉක්මනින් නිශ්චිත අවස්ථාවකදී රෝහල් කාර්ය මණ්ඩලය අකර්මණ්‍ය වෙන්න පුළුවන්. නැත්තම් මේ වෙනකොට විශාල සංඛ්‍යාවකගේ ශිෂ්‍යයින් සහ ආශාවන් අපේ රටේ අධ්‍යාපන කටයුතු අඩපණ වෙලා තියෙනවා. ඒ නිසා විකල්ප ක්‍රියාමාර්ගවලට නොගියොත් ඉතාමත්ම ඉක්මනින් ඒ දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවයකට රට යනවා. එන මේ දැන් කරන ක්‍රියාකාරකම් හරියාකාරව ඉදිරියට පාත්වා ගත්තේ නැත්තම් බරපතල ප්‍රශ්න ගණනාවකට රටට මුහුණ දෙන්න සිදු වෙනවා. දෙවෙනි රැල්ලත් එක්ක හුදකලා කිරීම පිළිබඳව අලුතින් ප්‍රදේශවල හඳුනා ගන්නේ නැතුව මේ හුදෙකලා කිරීම සමහර විට ප්‍රයෝජනවත් නොවීවි මේ වසංගතයේ පාලනය කරන්න. ඉතින් ඒ නිසා තමයි අපි ජාතික විද්වත් සංවිධානයේ හැටියට යෝජනා කරන්නේ නැවත නැවතත් මේ කරන ක්‍රියාකාරකම් වසංගතයේ මැඩලීමට වහාම පසුවිපරමක් කරන්න ජනතාවගේ බාරකාරත්වයේ ලබාගත් ආණ්ඩුවට විශේෂ කාර්යයක් තියෙනවා මේ වෙලාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දින කිහිපයක සිට ඇදහැරෙන වර්ෂාපතන හේතුවෙන් හිඟුරක්කොඩ මින්නේරිය මාර්ගයේ ස්ථාන දෙකකින් ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට සහ ගොවි ජනතාව මහත් අසිරිතාවයකට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දඹුල්ල විශේෂ කාර්ය බලකා නිදහරින් පිටසක් විසින් ගල්කිරියාගම ප්‍රදේශයේ සිදු කළ හදිසි වැඩලීමකදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය කෘෂි රසායන වෙළඳසැලක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. ඒ ලද තොරතුරක් මතයි. රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයේ නිරෝධායනය වන පවුල් 159ක් සඳහා රුපියල් දසදහසක් වටිනා ආහාර මරු බෙදා දීම ඊයේ සිදු කෙරුණා. ග්‍රාම නිලධාරීවරුන් 5 දෙනෙකුගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු මෙම කර්තව්‍ය සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත හමු වන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.